අධ්‍යාපන චාරිකාවට මම ගෙදර ආවම අපි සෙල්ලම් කරමු මම තමයි මේ රකුසු කඩේ මාමා. මේ තියෙන රකුසු වෙළඳසැල. මෙතන හැම දෙයක්ම වගේ තියෙනවා. එහෙනම් එන්න ඇතුළට බලන්න. හරි. ස්තුති. එහෙනම් බඩු මිලදී ගැනීම ආරම්භ කරමු. ඒක නම් හරිම ලස්සනයි. මටත් ඕන මේ වගේ. ඔයාටත් ඕනද? ඔව් මටත් ඕනේ. ආ මේ බලන්න මේ. හරිම ලස්සනයි. මම මේක ගන්නවා. මං ගන්න මොනවද? අපිට ඕනේ ෂැම්පු බෝතලයක් දෙනවද මට? ආ මටත්. මට ෂැම්පු ඕනේ. ආ මේක රකුසු සහෝදරයන්ට. සුතුවල සුන්ටම හදපු එක. එතකොට මේක අපේ බූසිට හොඳටම ගැලපෙනවා. මෙන්න ගන්න. ස්තුති. අනේ ඒක මට දෙන්නම මට. මට ගන්න. කලබල වෙන්නේ මාමයි. පුරාදී. යන්න බුදුළු බූතයා. මේ දෙක මිශ්‍ර කිරීම බොහොම භයානකයි. සමාවෙන්න. වෙන්න. බලන්න. බලන්න. මේ තියෙන්නේ මට ඕන එක. ආ මේ තියෙන කැරක බිම්ම. පටන් ගමු. යේ! ළමයි හැමෝම පේලියකට එනවද? මෙතන තියෙනවා බිස්කට් එකයි, බෝස් කෑම ටින් දෙකයි. එතකොට රකුසු රුපියල් 120ක් වෙනවා. සීයේ කොළ එකයි දහයේ කොළ දෙකයි. බොහොම ස්තුතියි. ඊළඟට කවුද? මම රකුසු ඊළඟ දවසයි මේ. බලන්න ඒ වෙළඳසැලේ මාමා. ඔව්මයි කතා කරන්නේ. ආයුබෝවන්. ආ කොහොමද ළමයි? ආයෙත් මුණ ගැහුණ නැහැ. මාමා මොකද කරන්නේ? මේ මල් හරි ලස්සනට පිපෙනවා.
ඉතින් අනිත් හැමෝම වෙනුවෙන් මං ඒව පරිස්සමට බලා කියා ගන්න එක තමයි කරන්නේ. ආ ඒක නම් හොඳයි. දෙයක්ම ලස්සනයි. තාරා ඔය හොඳින්ද? හරිම රස්නේ. අනිත් තාරා බලාගෙන. හපොයි එහෙමද? මෙන්න කඳු කරෙන් ගෙනාපු සීතල වතුර ටික. ආ දැන් නම් සනීපයි. ඇතියාන්ත කාට හරි තාරව ගෙදර එක්කන් ගන්න පුළුවන්ද? හොඳයි මං ඒක කරන්නම්. එහෙනම් පරිස්සම් වෙන්න ඕන. හොඳයි මාමේ. හොඳයි හොඳයි. තාරව ගෙදර ගෙනියන්න වුණ නිසා මට ගොඩක් පරක් වුණා. මේක නම් හරිම බය හිතෙන තනක්. අයියෝ එළියක් නැති වුණා. දැන් මට බය හිතෙනවා. මොනවා මේ මොනාද? මේ පේන දේවල් වලට මට බය හිතෙනවා. කවුද ඔයාලා? මට සමා වෙන්න. මට සමා වෙන්න. මං වරදක් කළේ නෑ. ඒත් මට සමා වෙන්න. අනේ සමා වෙන්න. පැංචා මම මේ රකුසු කඩේ මාමා. රකුසු කඩේ මාමා. ජෙනි සයිසලා කාටුන්. මම එයා බය කළාද? සමා වෙන්න. දැන් හරි. ගිනි බෝල බල්බ දැල්ලුවාම හැමදේම හරියනවා. ගිනි බෝල බල්බ. මේ ගොහුරු ගැලෑවේ ගොඩාක් ගුතියෝ ඉන්නවා. ගිනි බෝල පන්දම් නිමුණාම එයාලා මෙතනින් යන මිනිස්සුන්ව බය කරනවා. ඇත්තද? මාමට ගොඩක් ස්තුතියි. දැන් හරිනේ. ඔයා දැන් ආරක්ෂිතයි. හරි අපි එන යමුද? හොඳයි. රකුසු 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 රකුසු. මේ පැත්තට. දැන් මේ පැත්තට යමු කුරුල්ලු බබා. කුරුල්ලු බබා. මට කිචි. කුරුල්ලු නන්දේ. කුරුල්ලු මාමාද පරක්කුයි වගේ. ඔව් අද යා රෑවෙනකම් වැඩ. පැංචෝ සෝයසෝ සිවර වෙලා. ඔයාට පුළුවන් ද කඩේට ගිහින් සෝයසෝ සරගෙන එන්න? හොඳයි මං ගේන්නම්. කුරුල්ලු බබා ඉන්න. සෝයසෝස් සෝයසෝස් මං ගන්නව සෝයසෝස්. රකුසු කඩේ මාම ඉන්නවද දන්න? මාමේ මාමේ ඉන්නවද? මොකද ඇතුලේ කවුද ඉන්නේ? එයාට ලෝම් ගොඩක් තියෙනවා. මමට කරදරයක්ද දන්නේ? ඔප්පුයි. ඔවෙන්න පැංචා. ඔවෙන්න ඔහොම ඉන්න පැංචා. ඔයා බය වෙන්න එපා. ඔයා කොහොමද මගේ නම දන්නේ? මම තමයි මේ රකුසු කඩේ මාමා. මට උඩු පුරන්න ඕනේ. ඔයාගේ පෙනුම යාට වඩා වෙනස් නේ. මම ඌල් කමිනිසෙක් වුණා.
මම වෘක මිනිසෙක් උනා. වෘක මිනිසෙක්? ඒ කියන්නේ පුරවන්ද දැක්කම ඔයාගේ පෙනුම වෙනස් වෙනවද? ඒත් අද පුරවන්ද පායල නැහැනේ. අර නෑ. නෑ. පුරවන්ද විතරක් නෙමෙයි. කහපාට වෘත්තාකාර දෙයක් දැක්කම මට මෙහෙම වෙනවා. වෙන්න මේ වගේ. බනිස් ගෙඩියක් මේ වගේ දෙයක් දැක්කම තෝ වෙනස් වෙනවද? මට උඩු බුරලන්න රකුසු කන්දට යන්න තියෙනවා. වෙළඳ සැල බලා ගන්න පුළුවන්ද? වෙළඳ සැල? අනේ කරුණා කරලා. ඉක්මනට එන්න. ඩට ඩටදා මම කවදාවත් මේ වගේ කඩේක වැඩ කරලා නැහැ. මම හරිම කරුණාවන්තයි. මම යාට උදව් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. කොහමද සුබ සංඝයාවක්? බඩු ගන්න කෙනෙක් ඇවිත් වගේ. ඔයාට මොනවද ඕනේ? මට කළු තීන්ත එකක් දෙන්න. තීන්ත? කොහෙද තියෙන්නේ? මං හිතන්නේ තීන්ත තියෙන්නේ මෙතන. ඔව්. ස්තුතියි. ඕක සුළු දෙයක් නේ. ස්තුතියි. මං යනවා. ටිකකින් මං හිතන්නේ උඩ පුරන්නේ මාමා වෙන්න ඇති. ඒක නම් හොඳයි. සුබ සංඝයාවක්. තව කෙනෙක් ඇවි. මට මේක හොදලා දෙනවද? හොඳයි අනිවාර්යෙන්ම. මේ මොකද මේ? ඔයා ඇඳ තෙත් කරගෙනද? ඔයාට ඒක තේරුණා. ඔයා ගාව අවනක් තියෙනවද? අලුත් මාස්ටරයක් දෙන්න. මේක හොඳද? මෙන්න අරගන්න. ස්තුතියි. මට පොඩි අජීරණයක් ඇවිත් රකුසු ආමාශපාලේ තියෙනවද? ඒ කියන්නේ මේකද? අන්න හරි. ඒක තමයි. අපොයි හරිම මහන්සි. මම තාම නෑනේ. ඔයාලා ළඟ සුද්ධ මඩපානයක් තියෙනවද? මොකද්ද? පොඩි එකක්. පොඩි එකක්? මං හරියට දන්නේ නෑ. අපොයි දැන් මොකද කරන්නේ? ටිකක් ඉක්මන් කරනවා. ආමෙන්. සුද්ධ මඩපාණයෙන් පොඩි ප්‍රමාණයක්. රාශි රුපියල් 15යි. ස්තුති. ආයෙම තෙන්න. බලන්නකෝ. එයාගේ රූපේ වෙනස් වෙලා. ඔව්. කන්දුරට ගිහින් උඩු බිරුවාම මම ආයෙමත් වෙනස් වෙනවා. ඇත්තද? ඔව්. ඔයා උදව් කරපු නිසා මට පුළුවන් වුණා. ඇති තරම් උඩ බුරන්න. ඇත්තම කිව්වොත් ගොඩක් අය ආවා. මට ගොඩක් බය හිතුණා. කවුද ඉන්නේ? ඒ කුරුළු රැංචෝ. ඔයා පරක්කුණානේ. ඉතින් මං හොයාගෙන ආවා. දන්නවද වැඩක්? මම රකුස් කඩේ බලාගත්තා. ඒක කහපාට ගොල කර්ණයක්. අපේ පන්දම නැන්දේ. පන්දම හංගමු ඉක්මනට. පන්දම දැක්කම මොකද වෙන්නේ? කියන දේ අහලා කරන්නකෝ. අනේ අම්මෝ. මට උඩ බුරන්න ඕනේ. අනේ අම්මෝ. දැන් කොහොමද ඉන්නේ? කියන්නේ නැහැ නේද? අම්මෝ.